රසල් හෙට රට දිනවමු කියලයි එහි දක්වා තිබෙන්නේ කඩලු රැක ගනිමු ඉනිම ටික ටික නගමු හෙටත් අපි දිනමු රටේ අභිමන තබමු කියලයි අනුරාධ හිරිපිටියේගේ මේ කවුපද හතර ඒ හෙට බලාපොරොත්තුව පිළිබඳව දක්වා තිබෙන ඉතින් අද පුවත්පත් වාර්තා කරනවා විශේෂයෙන්ම මම දැක්කා ලංකාදීපේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් හෙට ආසියානු කුසලාන ශ්‍රී ලංකා ඉන්දියා අවසන් තරගය පැවැත්වෙන බව වාර්තා කර තිබුණා ඉතින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට 17 වනදා පස්වරු 3 සිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව පුවත්පත් වාර්තා කර සිටිනවා මේ වන විට සියලුම ප්‍රවේශ පත්‍ර අලවිවි ඇති බව තමයි අපට අහන්නට ලැබුණේ ඉතින් නිකුත් වසරේ 2022 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයේ පරාජය කරමින් දිනාගත් ශූරතාව රැකගැනීමේ අරමුණෙන් යුතුව ශ්‍රී ලංකාව මෙවර අවසන් මහා තරගයට පිවිසෙනවා සුපිරි 4 දිනාගේ වටේදී මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා ඉන්ජාය ලැබීමට ඉන්දියාව සමත්වත් එහිදී තරගයේ වීරා බවට පත්වෙමින් වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත් වුණා අවසන් මහා තරගයේ සිය මෞබිමේ ක්‍රීඩාලෝලින්ගේ ඔල්වර්සන් හඬමඩ පැවැත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට එය උත්තේජ ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවායි කියලයි පුවත්පත කියන්නේ ඉතින් පාකිස්තානයට එරෙහිව පැවති තරගයේදී ආබාධයට ලක් වූ මහීෂ් තීක්ෂණ හැරුණකොට සෙසු ක්‍රීඩකයන් සියලු දෙනා අවසන් මහා තරගයට ඉතාමත් හොඳ සූදානමකින් හොඳ පෙරහුරුවකින් පසුවන බව තමයි අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් දීවෙන සහ ලංකාදීප ඒ තොරතුරු වාර්තා කරද්දී අපට දිනමින ප්‍රධාන සිරස්තලයට යන්නට වෙනවා. ක්‍රිකට් කියන්නේ මහත් වරුන්ගේ ක්‍රීඩාව කිවිවාට එහි තැනින් තැන මහත් වරුන් සිටින්නට පුළුවන් කියලයි අද දිනමින මේ ප්‍රධාන සිරස්තලය ඔස්සේ අනාවරණය කරන්න. ඉතින් මුදලට තරඟ පාවා දීමේ පිටුපස ක්‍රිකට් දූෂණ මර්ධන ඒකකයේ ඇතැම් අයගේත් හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගේත් නම් ගම්හෙළි වෙනවයි කියලා ප්‍රධාන සිරස්තලය ඔස්සේ දිනමින කියනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරන ලද සැලකිරීම තමයි මේ විදිහට වාර්තා වන්නේ. ඉතින් මුදලට තරඟ පාවා දීමේ සිද්ධිය පසුපස ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ද සිටින බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සමග කළ සංවාදයෙන් කරුණු අනාවරණය වන්නේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අභිමුව ඊයේ දිනේදී සැලකර සිටියා. ඉතින් 2020 වසරේ පැවති ප්‍රීමියර් ලීග් පළමු අදියරේට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනෙකු මුදලට තරඟ පාවා දීම සඳහා පෙළඹවීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක බලපෑම් කිරීමේ සිද්ධිය ඊයේ නැවත කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව දැනුම් දුන්නා අධිකරණයට. ඉතින් ඔහුගේ ඒ අපි කියන්නේ මොකක්ද සබ්මිෂන් එක ඉදිරිපත් කිරීම මේ විදිහට අද දිනමින වාර්තා කරනවා. ස්වාමීනි සැකකරු ඉක්ුත් 6 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කළා. ඉදින් අධිකරණය අපනියෝග විශ්ලේෂණ වාර්තාවක් සිදු කරමින් දින 9කට සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරා. 13 වෙනි දින රජයේ රස පරීක්ෂකවරයා වෙත සැකකරු ඉදිරිපත් කරන්න නියෝග කළා. රජයේ රස පරීක්ෂකවරයා එම කාර්යාලයේ යම් උපකරණයක දෝෂ සහිත බැවින් මේ කටහඬ පරීක්ෂාව එදින සිදු නොකර වෙනත් දිනයක සැකකරු රැගෙනීමට දින දී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ රින්දු රත්නායක යනායට ශ්‍රැංගිලා හෝටලයේදී විස්කි බෝතලයේ දුන් තැනැත්තා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ඉදිරිපත් කරන බවට සැකකරු පසුගේ නඩු දිනේ අධිකරණයට පොරොන්දු වුණා. යනුව පසුගේ 13 වෙනි දින දොන් මුදිත නිරංග යනාය නීතිඥවරියක මාර්ගයෙන් විමර්ශන ඒකකයට ආවා. මේ විදිහට දීර්ඝ විස්තරයක් එහි දක්වා තිබෙනවා.